Mini lagi ke belakang. Ada tu. Mini lagi ke belakang apa yang ada? මේ වගේ කර්ව් එකක් දැන් මේක නේ අපි යුටිලිටි කර්ව් එක කියලා ගත්තේ මේක බෙල්ට් එක මේක යුටිලිටි එකනේ හරිද එතකොට ඔය වගේ කර්ව් එකක් ඔගොල්ලෝ බැලුවොත් එහෙම මොකන්ද මේකේ ස්ලෝප් එක මේ 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 කෑල්ල දැන් හිතන්නකො අපි මෙතනින් මෙහෙම ඉරි දෙයක් ගහලා මෙන්න මේ මේ කෑල්ල ගැන හිතුවොත් උතනින් මොකන්ද සිග්නිෆයි වෙන්නේ උතනින් මොකන්ද කියවෙන්නේ ඔය කියවෙන්නේ එතනකො මෙතනද අපිට අපි ගාව තියෙන රුපියල මෙතන රුපියලයි මෙතන රුපියල් දෙකක් අපි ගාව තියෙනවා එතන රුපියලයි රුපියල් දෙකයි හරිද මෙතන තියෙනවා x දැන් දෙනවා x1 හරිද කියන්නේ රුපියලක් තියෙද්දි අපි ගාව x කියන යුටිලිටි එක රුපියලක් අපි ගාව බෙල්ට් එක තියෙද්දි අපි ගාව x කියන යුටිලිටි එක හම්බෙනවා රුපියල් දෙකක් වුණ ගාමම හරිද රුපියල් දෙකක් වුණ ගාමම යුටිලිටි එක වැඩි වෙනවා x2 කියන තැනට හරිද එතකොට ඒ කිව්වොත් දැන් මේකෙන් සිග්නිෆයි වෙන්නේ මොකන්ද හරියටම බැලුවොත් මේකෙන් සිග්නිෆයි වෙන්නේ අපි මේ ગાන වැඩි කරාම වෙල්ත් එක මේ ગાන වැඩි කරාම ඉල්ඩ් එක වැඩි වැඩි කොච්චරේ වැඩි වෙනවද හරිද අපිට මේකම කියන්න බලන්න මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් කියලා හරිද ඒ කියන්නේ මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එකට මම හරිය වෙන ඩෙෆිනිෂන් එකක් දුන්නා මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් කියන්නේ when we are increasing wealth by one unit unit wealth එක එක unit එකකින් වැඩි වුණාම utility එක කොච්චරකින් වැඩි වෙනවද කියන එක තමයි marginal utility of wealth කියලා කියන්නේ. එතකොට ඕකත් අපි දැනගෙන ඊළඟට යන්. එතකොට අපිට ඉතුරු ටික කරගන්න ලේසි. තව අනිත් දේ තමයි මේ marginal utility of wealth එක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. දැන් මෙන්න මේ මේ කතාවෙ හින්දා. මෙන්න මේ කතාවෙ හින්දා මොකද උනේ? මෙන්න මේ කතාවෙ හින්දා මොකදුනේ මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් කියන්නේ මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක වැඩි වෙන්න ඕනද මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක අඩු වෙන්න ඕනද මේ කතාවෙ හින්දා මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක වැඩි වෙන්න ඕනද මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක අඩු වෙන්න ඕනද ඒ කතාවෙ හින්දා වුනේ මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක එන්න එන්න අඩු වෙනවා ඔයාලා තේරෙනවනේ කියන්නේ අපි දැන් මේ මෙතන ඉඳන් මම කිව්වා වගේම මේ 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 ආගියුමන්ට් එකේ මෙන්න මෙතන ඉඳන් මෙතනට යන යුටිලිටි එක වැඩිය මෙතන ඉඳන් මෙතනට මේ 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 ගාන මෙතන ඉඳන් මෙතනට යන යුටිලිටි එක මේ මේ පේනවනේ මෙතන ඉඳන් මෙතනට යන යුටිලිටි එක අඩුයි හරිද ඒ කියන්නේ අපි කියන්නේ මෙතන උඩින් 1 2 3 කියලා අපි හැම 1 2 3 අපි හිතන්නකො මෙතන ඉඳන් රුපියල් රුපියල් වැඩි කරලා තියනවා කියලා පළවෙනි රුපියලේ චේන්ජ් එකට වෙන පළවෙනි රුපියලේ චේන්ජ් එකට වෙන යුටිලිටි චේන්ජ් එක පළවෙනි රුපියලේ රුපියල හම්බුනාම අපිට හම් වෙන සැටිස්ෆැක්ෂන් එක අඩුයි දෙවෙනි රුපියල හම්බුනම අපිට හම් වෙන සැටිස්ෆැක්ෂන් එකට වඩා හරිද ඕකට අපි කියනවා එතකොට මොනවද අපි ඔකට කියන්නේ දැන් මේක මේ මාර්ජිනල් යුටිලිටි ඔෆ් වෙල්ත් එක නෙගටිව් නේ ඒක ඒකට තව මාර්ජිනල් එතකොට මේක because of this marginal utility of wealth is negative හරිද මේකම අපිට කියන්න බලව වෙන වචනයක් දාලා diminishing marginal utility කියලා diminishing marginal utility හරිද ඔය ටික තමයි basically utility curve එකේ අපි කතා කරන්න තියෙන ඊට පස්සේ අපි ඊළඟ කැලලට ගියොත් එහෙම අපි කතා කරමු utility of wealth එක ගැන utility of wealth එක ගැන අපි කතා කරමු හරිද දැන් ඉතින් මෙහෙම කතාවක් හරිද මෙහෙම කතාවක් අපි හිතමුකෝ අපිට තියෙනවා එකක් තමයි රිස්ක්‍රී ඉන්වෙස්ට්මන්ට් එක මම පොඩි අය මුල් මුලට ගිහිල්ලා පොඩි කතාවක් අහන්නම්. ට්‍රෙෂරි බිල්ස් එක රිස්ක්‍රී ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කියලා කියනවානේ. එතකොට මොකන්ද මේකේ රිස්ක්‍රී එක? ට්‍රෙෂරි බිල්ස් වල රිස්ක්‍රී ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කියලා කියනවා.
එතකොට මේකේ මොකන්ද මේ අපි කියන්නේ රිස්ක් ෆ්‍රී කියන දේ තේරුම. මේක මේකට සම්බන්ධ නැහැ. මම මෙන්න කතාවක් අහන්න මේක අහන්න පුළුවන්. ඉතින් රිස්ක් ෆ්‍රී කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් රිස්ක් එකක් නැහැ කියන එකද? මොකද එතකොට එහෙම වෙන්න බෑනේ. එතකොට දැන් අපි දැන් ප්‍රෙෂර් බිල් එකක් ගත්තට අපි ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන්. එතනින් ගියාම ක්‍රෙඩිට් කියන්නේ අපේ සල්ලි බා ඩිප්‍රීෂিয়েට් වෙන්න පුළුවන්. අර ඒ වගේ රිස්ක් ගොඩක් තියෙනවානේ. එතකොට මොකන්ද මේ 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 ට්‍රෙෂරි බිල්ස් වල රිස්ක් ෆ්‍රී කියන්නේ? රිස්ක් ෆ්‍රී කියලා කියන්නේ ට්‍රෙෂරි බිල් වල ට්‍රෙෂරි බිල්ස් වල there is no default risk. ඒ කියන්නේ ට්‍රෙෂරි බිල් එකේ default risk එකක් නැහැ. default risk එක කියන්නේ මොකද්ද? අපිට සල්ලි හම්බෙනවද නැද්ද කියලා කියන uncertainty. ඒ කියන්නේ අපිට සල්ලි හම්බෙන්නේ ෂුවර්ද කියලා තියෙනවනේ සමහර තැන් වල දැම්මම. අන්න ඒක අපි assume කරනවා because this is a government security එක zero කියලා. අන්න ඕක තමයි ට්‍රෙෂරි බිල්ස් වල risk free කියන කතාවේ ඇත්ත logic එක. මේ ඒ අර ඉන්න ට්‍රෙෂරි බිල්ස් වල වෙන risk තියෙනවා නැතු ඉතින් risk එකක් නැතුව return නැද්ද කියලා තේරුම් නැන්නේ. අපේ බලනවා real rate of return එකක් තියෙනවා economy එකට. ඇමිලම් ට්‍රෙෂරි බිල්ස් රේට් එක බැලුවොත් ඔයගොල්ලෝ real rate of return එකට වැඩිය වැඩි. ඇයි මේම return එක වැඩි වෙන්නේ? ඉතින් because there's a risk. නැත්නම් real rate of return එක දෙන්න පුළුවන් ට්‍රෙෂරි බිල් එකට. ඔය වැඩි ගාණක් දෙන්නේ risk එකක් තියෙන හින්දා. But නැති වෙන risk එකද? ඒ risk එකක් කියන්නේ inflation එකට adjust කරලා තමයි දෙන්නේ. ඔය නැති වෙන risk එක තමයි default risk එක කියලා අපි කියන්නේ. හරිද? ඒක වෙන කතාවක්. මම ඒක නිකන් මෙතන මතක් වෙච්ච දෙයක් කිව්වේ. ඕගලන්ට කොහේ හරි useful වෙන්න පුළුවන්. අපි යන් අපේ ඊළඟ අපේ මේකට මේ සම් එකට ගානට උඩට අපි බැලුවොත් අපේ එක තියෙන එකක් තියෙනවා මේක අපි දැන් මේක අපි සම් කරනවා 0 standard deviation හරිද 0 standard deviation ඒ කියන්නේ 0 risk වගේ සින්න එතකොට මේක කරොත් අපිට distribution rate එක සාමාන්‍යයෙන් අඩු වෙන්නේ 5% rate එකක් හම්බ වෙනවා expected rate එක 5% එතකොට අපි 100000 invest කරනවා හරිද ඒ කියන්නේ at 0% අපිට ගන්න බලුවා 105000 sure shot sure එකටම අපිට 105000 හම්බෙනවා අනිවාර්යෙන් at 0 risk treasury bills invest කරමු හරිද ඊට පස්සේ අපි යනවා ඊළඟ investment එකට හරිද stock එකේගෙත් අපි again we are investing same 100000 same 100000 invest කරනවා මේකේ තියෙනවා stock එකේ අපි sure නෑනේ වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් තියන ගන්න තියන්නත් පුළුවන් අපි හිතනවා මෙතන 50% chance එකක් තියෙනවා 50% chance එකක් තියෙනවා ඕ 10% gain හරිද ඒ කියන්නේ 50% අපිට කියන්න පුළුවන් අපේ ප්‍රෙඩිකට් එකම 50% chance එකක් තියෙනවා අපිට 10% හම්බෙන්නේ ඒ කියන්නේ කීයද 50% මේ 10% gain එකක් කියන්නේ එතකොට 110000 වෙන්න chance එක 50% හරිද 110000 වෙන්න chance 50% ඉතුරු 50% chance එකෙන් මොකන්ද වෙන්නේ මෙතන මෙතන ඒකල ගෙන ඉතුරු 50% chance එකෙන් වෙන්නේ no gain at all no gain හරිද ඒ කියන්නේ 50% chance එකක් තියෙනවා 110000 වෙන්න තව 50% chance එකක් තියෙනවා අර 100000 මම වෙන්න at the end of the period හරිද ඒක එන්නෝනේ හරිද ඔය කතාව තමයි තියෙන්නේ එතකොට එතකොට මම ඕකට අපිට එතකොට ඕක නිකන් ඩෙබිට් කර අපිට ඕක පෙන්වන්න පුළුවන් මේ යුටිලිටි කර්ව් එකේ හරි ඔය යුටිලිටි කර්ව් එකේ පෙන්වන්නේ මෙන්න හරි අස්සර් යුටිලිටි කර්ව් එක සම්බන්ධයෙන් මෙන්න මේ වගේ අපි යුටිලිටි කර්ව් එක ගන්න ගත්තොත් මේක පොඩි 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 ඉම්පර්ෆෙක්ෂන්ස් ඉන්න හැටි ගණන් ගන්න එපා. යුටිලිටි කර්ව් එක යන ප්‍රශ්න තමයි මේ වගේ දෙන්නේ. හරිද? දැන් මේ යුටිලිටි කර්ව් එකේ ඔය වගේ එකක් අපි ගත්තොත් එහෙම අපිට අරක පෙන්වන්න පුළුවන්. අපිට අර 100000 එක පෙන්වන්න 105000. හරිද? ෂුවර් ෂොට් 105000 හම්බෙනවා කියලා මම කිව්වනේ. අනේ ෂුවර් ෂොට් හම්බෙන 105000 තමයි මේ. හරිද? ෂුවර් ෂොට් හම්බෙන 105000. හරි අපිට හම්බ වෙනවා අපි මේකට කියනවා මෙතන අපිට හම්බ වෙන රිටර්න් එක අපි කියනවා return of certainty හරිද RC කියන්නේ ඒක
අපිට සර්ටන් අපේ අපිට සර්ටන් මේක සීරෝ රිස්ක් කියන්නේ අපිට සර්ටන් ඉන්වෙස්ට්මන්ට් එක සර්ටන් ඒ සර්ටන් ඉන්වෙස්ට්මන්ට් එකෙන් හම්බෙන රිටර්න් එකට අපි කියනවා සෝරි රිටර්න් එක යුටිලිටි අපි මේකට කියනවා UC කියලා. ඒ කියන්නේ සර්ටන් ඉන්වෙස්ට්මන්ට් එකකට අපිට හම්බෙන යුටිලිටි UC. හරිද? ඕක තමයි ඉන්වෙස්ට්මන්ට් නම්බර් මම. ඒතකොට සෙකන්ඩ් ඉන්වෙස්ට්මන්ට් එක කියමු. සෙකන්ඩ් ඉන්වෙස්ට්මන්ට් එක කියනවා මම මේ හරියින් අදින්නම්කො. සෙකන්ඩ් ඉන්වෙස්ට්මන්ට් එක අපි බලුවොත් එහෙම මෙම සින්නක් වෙන්නේ. එකම ගාන වෙන්න ඕනේ මේ දෙක. හරිද? මේක 100 මේක 110. හරිද? එතකොට මෙතන වෙන්නේ මේ දෙක දැන් අපිට මේ සෙකන්ඩ් ඉන්වෙස්ට්මන්ට් එක එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 105,000 වුණාට අපිට මෙතන දාන්න බෑනේ. මෙතන දාන්න බෑනේ අපිට. මෙන්න මේ 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 මම දාන පොයින්ට් එක. මේ 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 පොයින්ට් එක අපිට දාන්න බෑ. මොකද එහෙම දාන්න බැරි. එතන දාන්න බැරි. ඉතින් එතකොට තේරුම නැන්නේ මේ අපි. කියන්නේ රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන ඒ යුටිලිටි එකම රිස්ක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකකත් ඒ ගානම හම්බුනා කියලා ඒ යුටිලිටි එකම හම්බෙන්න බෑනේ. අපි කතා කරන්නේ ඉන්වෙස්ට්මන්ට් දෙයක් තියෙනවා එකම යුටිලිටි එක එකම රිටර්න් එක. නමුත් රිස්ක් ජාති දෙකක් නම් රිස්ක් අවර්ස් ඉන්වෙස්ට්මන්ට් ඕල්වේස් යූසර් මේ චූසර්ස් අර ලෝ රිස්ක් තියෙන එකනේ. හරිද? ඒ ලෝ රිස්ක් තියෙන එක යූස් කරාම ඒකට හයි යුටිලිටි එකක් හම්බෙන්නේ නැණි ඒක ලෝ එක චූස් කරන්න. එතකොට අර ලෝ රිස්ක් එක තියෙන එක මෙන්න මේ තත්ත්වේ තියෙනවා නම් මෙන්න මෙන්න මෙතන තියෙනවා නම් අපිට ඊළඟ ඉන්වෙස්ට්මන්ට් එක රිස්ක් එකක් තියෙන එක කවදාවත් අපිට කියන්න බෑ. ඒකට තියෙන සේම ඒකට තියෙන ඒ යුටිලිටි එකම තමයි කියන්නේ. හරිද? එතකොට අපි කොහොමද පෙන්වන්නේ? අපි පෙන්වන්නේ මේ මේකේ දැන් 100 වෙන්නත් පුළුවන් 110,000 වෙන්නත් පුළුවන්. ওই දෙකේ අතර ගානන්නේ. හරිද? ওই රිස්ක් එක හින්දා අපි මෙතන ලීනියර් කර්ව් එකක් අදිනවා. හරිද? මේ මෙම ලීනියර් ලයින් එකක් අදිනවා 110,000 and 100,000 මැද. හරිද? ඔය ලීනියර් ලයින් එක ඔය ලීනියර් ලයින් එක ඇඳලා අපි බලනවා මේ 105,000 වල කොහෙද මේක ගෑවෙන්නේ කියලා. ඉන්ටර්සෙක්ට් වෙන්නේ කොහෙද? නොදන්න උතනනේ. හරිද? ඔන්න උතනින් අපි ආය අඳිනවා මේ වැතර ලයින්. හරි. මේකට අපි කියන්න පුළුවන් U R කියලා. හරිද? මේකට අපි කියන්න පුළුවන් U R කියලා. කියන්නේ රිස්ක් ඉන්වෙස්ට්මන්ට් එකෙන් අපි දන්නේ යුටිලිටි එක තමයි මේ. හරි. ඒක ඕගොල්ලන්ට බැලු බැලමට මෙතන පේනවා මේ ඔන්න බැලු බැලුවම මෙතන පේනවා මේ ඉන්වෙස්ට්මන්ට් දෙකේ ඉන්වෙස්ට්මන්ට් දෙකේ තියෙනවා දෙකම දෙන්නේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ගන්න. ස්පෙෂල් බිල්ස් වල දැම්මත් අපිට හම්බෙන්නේ 105,000. රිස්ක් ඉන්වෙස්ට්මන්ට් එක දැම්මත් අපිට හම්බෙන්නේ 105,000. එතකොට එහෙම තත්ත්වයක් අනුව මේ යුටිලිටි එක වෙනස්. එක්ස්පෙක්ටඩ් රිටර්න් එකයි යුටිලිටි එක වෙනස්. හරිද? දැන් ගැප්පක් තියෙනවා. ඔය චේන්ජ් එක හින්දා අපි ඔය චේන්ජ් එක මේ තමයි එක හේතුවක් අපිට කියන්න පුළුවන් ආය රිස්ක් අවර්ස් ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ටර්ස්ලා කරන දේක් තමයි ඒක. ඒ කියන්නේ එකම සර් එකම ජාති එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ආවත් because of the different risk risk එක different වෙන හින්දා අපිට හම්බෙන යුටිලිටි එක වෙනස්. ඔය යුටිලිටි එක වෙනස් හින්දා අපි ඔල්වේස් චූස් කරන්නේ මොකන්ද? රිස්ක් එක අඩු ඉන්වෙස්ට්මන්ට්. හරිද? මම මේක බෝඩ් එකෙත් අඳිනවා මේ පොඩ්ඩක් ඒකේ අර ඕකෙම කන්ටිනියුේෂන් එකක් ඉස්සරහට යන හින්දා අපි ඒක බෝඩ් එකෙත් අඳිනවා. මොකද එතකොට පොඩ්ඩක් ක්ලියර් ක්ලැරිටි එක වැඩි. දැන් මේ මෙහෙම කරලා ගත්තොත් එහෙම හරිද? ඉතින් අපි වෙනවා කියලා. මිර වෙනවා. මේ එතකොට අපිට මෙතන තියෙනවා වෙල්ත් එක. මෙතන තියෙනවා යුටිලිටි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ වගේ දෙයක් තමයි යන්නේ. අපි කතා කරා වගේ මේක හැම වෙලාවෙම පොසිටිව් වෙන්න ඕනේ. මේක හැම වෙලාවෙම පොසිටිව් වෙන්න ඕනේ. අනිත් එක ඩිමිනිෂින් මාර්ජින් යුටිලිටි එකක් තියෙනවා. ඒකින්ද මේ කර්ව් එක එන්ඩින්ද ස්ලෝප් එක අඩු වෙලා යන්න ඕනේ. හරිද? ඔය ගමන්ම මම අර ඉස්සෙල්ලා කියපු කතාව අපිට තියෙනවා සිකියුරිටි එකක් මෙතන 105,000 මේ ට්‍රෙෂරි බිල් එකට අපිට හම් වෙනවා
utility C කියන එක. Utility C. 105,000 වට අමනා utility C එක. ඊට පස්සේ අපි කතා කරා අර stock එක ගැන. Stock එකේ 100,000 තියෙනවා. හරි 110,000 මේ මේක ඕගලන්ට වෙන gap එක. හරිද? 110,000 වෙන්න පුළුවන්. හරිද? ඒකට අපි මේකෙන් මෙහෙම ඉරක් ගහනවා. Risk free investment. අපි මේ ඉර ඇඳලා මෙතනින් කරන්නේ මේකත් වෙන්නත් පුළුවන් මේකත් වෙන්නත් පුළුවන් මේ දෙකේ ලීනියර් ඉරක් ගහලා බලනවා එතකොට මේ මැද එක තමයි මේ 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 රිස්ක් ඉන්වෙස්ට්මන්ට් එකේ යුටිලිටි එක වෙන්නේ හරි ඊට පස්සේ අපි උතන ඊට පස්සේ මේ මෙතන බලනවා මේ මෙතන දැන් මෙතන 105,000 දුන්නා මේ 105,000 එක මේ ස්ටොක් එකත් එක්ක කම්පයර් කරනවා එතකොට මේ ස්ටොක් එක 105,000 දෙන්නේ මෙන්න මෙතන 105,000 වලට ස්ටොක් එක දෙන රිටර්න් එක මෙතන. ඒකට අපිට කියන්න පුළුවන් යුටිලිටි ඔෆ් R කියලා. මේ යුටිලිටි ඔෆ් R කියලා. හරිද? එතකොට ඕක තමයි ළමයි බේසිකලි අර යුටිලිටි කර්ව් එකෙන් අපිට කතා ගන්න පුළුවන් දේ. උතනින් තව ඉස්සරහට ගියාම තව පොඩි පොඩි දේවල් වගේක් තියෙනවා. මේ ඒ දේවල් තමයි අපිට තියෙන පොඩි කතාවක් පොඩි කතා දෙකක් ඇතර. certainty equivalent and risk premium කියලා දෙකක් certainty equivalent and risk premium කියලා දෙකක් හරිද මම දැන් මේක මේ පැත්තේ අඳිනවා හරිද මේකම මේ පැත්තේ අඳිනවා ඊට පස්සේ මෙහෙම යනවා utility දැන් මෙතන අපි කතා කරා වගේ 105,000 දෙනවා නම් මොකක්ද 105,000 දෙනවා නම් අපිට මොකක්ද 105,000 දෙනවා නම් අපිට අනිවාර්යෙන් එක දෙකම 105,000 දෙද්දී අපි අනිවාර්යෙන් යන්නේ අපිට වැඩි යුටිලිටි එකක් හම්බෙන්නේ රිස්ක් ෆ්‍රී එක. මොකද ඒ කර්ව් එක උඩ තියෙන්නේ. අපිට අඩු යුටිලිටි දෙකම 105,000 දෙද්දී අපිට අඩු යුටිලිටි එකක් දෙන්නේ මේ රිස්ක් එක තියෙන එක. උඩ එකට අඩු මේ ඒකට අපි යන්නේ අපි හැමදාම අපි කතා කරා ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්වෙස්ටර් ඕල්වේස් ට්‍රයි ටු මැක්සිමයිස් දෙයා යුටිලිටි ඉන්වෙස්ටර් කෙනෙක් ස්පෙෂල් ඉන්වෙස්ටර් කෙනෙක් රිස්ක් අවර්ස් ඉන්වෙස්ටර් කෙනෙක් හැම්බෙලාම ට්‍රයි කරනවා ඒගොල්ලන්ගේ යුටිලිටි එක වැඩි කරගන්න. එතකොට ඒගොල්ලෝ හැම්බෙලාම යන්නේ මේක. හරිද? දැන් එතකොට ඔයගොල්ලෝ අපි අපිට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි ඇයි මේ උතර ඒගොල්ලෝ මේ යුටිලිටි රිස්ක් තියෙන යුටිලිටි එකට යන්නේ කොයි වෙලේද? මේ රිස්ක් එකක් තියෙන යුටිලිටි එකට යන්නේ කොයි වෙලේද? එන්නේ මේ මේ දෙකම එක ගන්න දෙනවා නම් මේකට යන්නේ නැත්තම් මේක කොයි ගාන කියන්නේ යුටිලිටි රිස්ක් ෆ්‍රී එකේ කොයි ගාන වුණත් කියන්නේ අපිට ට්‍රෙෂරි බිල්ස් වලින් 105,000 දුන්නොත් ඔබ්වියස්ලි අපි යන්නේ ට්‍රෙෂරි බිල්ස් වලනේ අපිට ට්‍රෙෂරි බිල්ස් 102,000 103,000 104,000 ඔය වෙන ගණන් දෙන්න පුළන්නේ ඔය වෙන ගණන් දුන්නොත් එතකොට අපි යන්නේ කොයි කොයි එකට අපි ට්‍රෙෂරි බිල්ස් දැන් මේ දෙකෙන් එක වුණාම අපිට ක්ලියර් ඒක එකම නෙමෙයි නම් අපි යන්නේ කොයි එකට අන්න ඔය වගේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි certainty equivalent එක කියන්නේ. දැන් මම මේ අඳිනවා මෙතන මේ එතකොට මෙතන මම මේකෙ පෙන්නුවොත් එහෙම දැන් මම මේක පෙන්වන්නේ නැහැ. මේ certainty ඒ කියන්නේ treasury bill එක මම මෙතන පෙන්වන්නේ නැහැ. මේක treasury bill එක පෙන්වන්නේ නැහැ. මම මෙතන කරන්න වෙන වැඩ. මම මෙතන හිතනවා මෙතන අපිට තියෙන option එක මෙන්න මෙන්න මේක විතරයි කියන්නේ. හරි අපිට තියෙන ඔප්ෂන් එක මෙතන 105 100 and 110 හරිද ওই ටික තමයි අපිට තියෙන ඔප්ෂන් ඒතර ඔය ස්ටොක් එක තමයි අපිට තියෙන ඔප්ෂන් එක කියලා මම හිතනවා ඉතල මම බලනවා දැන් මෙන්න මේ ගානනේ මේක තියෙන එක්ස්පෙක්ටඩ් යුටිලිටි එක හරිද U R හරිද එනේ මේ ගාන තමයි මේක තියෙන එක්ස්පෙක්ටඩ් යුටිලිටි එක හරිද මේ 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 ඉන්වෙස්ට්මන්ට් එක හැබැයි ඔයාලට පේනවාද මේ ගාන මේ යුටිලිටි එකම දෙනවා මෙන්න මේ යුටිලිටි එකම දෙනවා මෙන්න මෙන්න මෙතන
මං කිව්වා මේ තියෙන්නේ risk free curve එක. හරිද? මේ curve එකෙන් පෙන්නන්නේ risk free investment එක හැමදාම. මේ මේකෙන් තමයි risk free investment එක පෙන්නන්නේ. ඔය නිල් පාට එකෙන් පෙන්නන්නේ risk free investment එක. මෙන්න මෙන්න මේ point එකේ අපිට පෙන්නනවා. මෙන්න මේ point එකේ අපිට පෙන්නනවා. ඒකේ තියෙන එකම utility එක. ඒකේ තියෙන්නේ අර මෙන්න මෙන්න මෙතන අපි 100 අපි මෙන්න මෙතන අපි කතා කරපු stock එකේ තියෙන utility එකම තමයි මෙන්න 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 මෙතන තියෙන්නේ. හරිද? අන්න ඔය කත ඕකට තමයි අපි කියන්නේ මොකන්ද දැන් මෙතන මේ ගාන 103000 වගේ වෙන්න පුළුවන් ඕකට අපි තමයි කියන්නේ මොකද certainty equivalent කියලා මම ඒ කියන්නේ ඒක වෙන විදිහකට කිව්වොත් එහෙම certainty equivalent කියන්නේ ඕන security කියන්නේ ඕන risk එකක් තියෙන security එකක ඕන risk එකක් තියෙන security එකක utility එකට සමාන යුටිලිටි එකක් දෙන රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එක තමයි සර්නිටි ඉක්විලන්ට් එක කියන්නේ. හරිද? ඒ කියන්නේ ඕන රිස්ක් එකක් තියෙන ඕන රිස්ක් එකක් තියෙන කියන්නේ ඕන ස්ටොක් එකක් කියලා දන්නකො. ඕන ස්ටොක් එකක දෙන යුටිලිටි එකට සමාන යුටිලිටි එකක් දෙන රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට්. නැත්තම් එකට සමාන ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන ට්‍රෙෂරි බිල් සමාන මේ යුටිලිටි එකක් දෙන ට්‍රෙෂරි බිල් එක තමයි මේ අපි කියන්නේ සර්නිටි ඉක්විලන්ට් එක කියලා. ඒතර උගලන් තේරෙනවා මම කිව්වා වගේ මේකට සමාන යුටිලිටි එකක් දෙනවා මෙන්න මෙතනින් රිස්ක් ෆ්‍රී එකක. රිස්ක් ෆ්‍රී එක මේකට සමාන යුටිලිටි එකක් දෙනවා මෙතනින්. හරිද? මෙන්න මේක තමයි සර්නිටි ඉක්විලන්ට් එක කියන්නේ. මට ඕහොමම ඉතුරු ගැප් කියන්න පුළුවන්. රිස්ක් ප්‍රීමියම් එක කියන්නේ රිස්ක් ප්‍රීමියම් එක කියලා කියන්නේ මෙන්න මේක. රිස්ක් ප්‍රීමියම් එක කියන්නේ දැන් මෙතන 103000. හරිද? මෙතන 105000 නේ. හරිද? මේ රිස්ක් ෆ්‍රී රේට් එකේ ඉඳගෙන මේ රිස්ක් ෆ්‍රී රේට් එකේ ඉඳගෙන රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකට යන්න මෙතන ඉඳන් මෙතනට යන්න රිස්ක් ෆ්‍රී රේට් එකේ ඉඳලා රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකට යන්න අපිට දෙන රිටර්න් එක අපිට ඇඩිෂනලි දෙන රිටර්න් එකට තමයි අපි කියන්නේ රිස්ක් ප්‍රීමියම් එක කියලා. ඒ කියන්නේ අපි කතා කරන්නේ අර රිස්ක් කවර්ස් හැම කතාවම කතා කරලා ඕගලන්ට මේ තේරෙනවා අපි අනිවාර්යෙන් මෙතන ඉඳන් මෙතනට යන්න මේ දෙකෙම තියෙන එකම යුටිලිටි එක එකම රිස්ක් එක නම් මෙතන ඉඳන් මෙතනට යන්න රිස්ක් නැති එකකින් රිස්ක් එකට යන්න අපිට ඇඩිෂනල් රිටර්න් එකක් දෙන්න ඕනේ නැත්තම් දෙකම රිස්ක් එක වෙනස් රිටර්න් එක නම් අපි හැමදාම රිස්ක් අඩුවෙන් යන්නේ දැන් මෙතන රිස්ක් අඩුවෙන් ඉඳන් වැඩි එකට යන්න අපිට දෙන ඉන්සෙන්ටිව් එක අපිට දෙන ඇඩිෂනල් රිටර්න් එකට තමයි අපි කියන්නේ රිස්ක් ප්‍රීමියම් එක කියලා මම ඕක ආයේ එකපාර කයෙන් කියන්නා ඒතර ඕගලන්ට මම හිතනවා ක්‍රිය නැත්තම් ආයේ ක්‍රිය වෙයි කියලා මෙතන බේසික්ලි අපි කරන්නේ අපි මේක කතා කරා මේක වෙන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් දෙකක් ගත්තා මේ මේ තියෙන රිස්ක් ෆ්‍රී රේට් එක මේ තියෙ මේ මේ ලොකු කර්ව් එකේ තියෙන රිස්ක් ෆ්‍රී රේට් එක මෙන්න මේ මේ කර්ව් එකේ තියෙන රිස්ක් ෆ්‍රී රේට් එක ඊපස්සේ මේ ඊපස්සේ අපි කතා කරා ස්ටොක් එකක් එක 100 දෙන්නත් පුළුවන් 110 වෙන්නත් පුළුවන් ඉතින් අපි රිස්ක් එක ගන්න මෙහෙම ලයින් එකක් ගහලා ගත්තා එතකොට දැන් මේක 105000 කියන රිටර්න් එක හම්බෙන්නේ කොහෙන්ද කියලා බලුවා මේකට ස්ටොක් එකෙන් 105000 රිටර්න් එක හම්බෙන්නේ මෙන්න මෙතනින් එන්නේ ඒකට සම්බන්ධ යුටිලිටි එක තමයි මේක මේ අරගේ ට්‍රෙෂරි බිල් එකෙන් හම්බෙනවා යුටිලිටි එක හරි එතකොට එකම රිටර්න් එක නම් අපිට හම්බෙන්නේ එකම සෝරි එකම රිටර්න් එක නම් අපිට හම්බෙන්නේ යුටිලිටි එක වෙනස් නම් යුටිලිටි එක වැඩි යුටිලිටි එක අඩු වෙනවා යා ඔබ්වියස්ලි ගොයින් ෆෝ ද ටොප් වන් ඒ කියන්නේ ට්‍රෙෂරි බිල් එකට අපි හම්බෙලාම යනවා රිස්ක් ෆ්‍රී එක ඉඳලා යුටිලිටි එක වැඩි ඉඳලා අපි හම්බෙලාම ට්‍රෙෂරි බිල් එකට යනවා ඒකෙම ඉතුරු ගැල්ල තමයි ඒකෙම ඉතුරු ගැල්ල තමයි මේ මේ මේක අපි එතකොට අමතක කරා ට්‍රෙෂරි බිල් කියලා එකක් අපිට තියෙනවා කියලා. අපි මේක ඇඳලා නිකන් කර්ව් එක ඇඳලා අපි බැලුවා මේ මේක ඇඳලා බැලුවා අපිට කොච්චර මොකද අපිට අපේ මේක දැන් රිස්ක් එක අර විදිහටම ඇඳලා ඊපස්සේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එකට හම්බෙන යුටිලිටි එක මොකන්ද කියලා බැලුවා. මේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එකට හම්බෙන යුටිලිටි එක UR එක UR එකට UR එක يعني අපිට මේ යුටිලිටි එක ගන්නම පුළුවන් මේ යුටිලිටි එකම ජෙනරේට් කරන්න පුළුවන් ට්‍රෙෂරි බිල් එක හෝ රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක කීයද මේ යුටිලිටි එකෙන් ජෙනරේට් කරන්න පුළුවන් රිස්ක් ෆ්‍රී රේට් රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක වෙල්ත් එක කීයද කියලා බලුවා අපිට ආවා 103 තමයි මෙන්න මෙන්න මෙතන තමයි මේ ගානම ජෙනරේට් කරන්න පුළුවන් මේ මේ කර්ව් එක මේක කැපෙනවා වගේම මේ කර්ව් එක දික් කරාම යුටිලිටි එක මෙන්න මෙතනින් කැපෙනවා දැන් මේකම ජෙනරේට් කරන්න පුළුවන් වෙල්ත් එක තමයි 103000. ඒ කියන්නේ 103000. ඒ කියන්නේ මොකන්ද? 103000 ජෙනරේට් කරන
රිස්ක් ෆ්‍රී ඉන්වස්මන්ට් එකයි 105,000 ජෙනරේට් කරන රිස්ක් එකක් තියෙන ඉන්වස්මන්ට් එකේ වෙනසක් නෑ ඉන්වෙස්ට් කරන එකට. 103,000 ජෙනරේට් කරන රිස්ක් ෆ්‍රී ඉන්වස්මන්ට් එකට ගියත් අපිට හම් වෙන ඉල්ඩ් එක එකයි. 105,000 ජෙනරේට් කරන රිස්ක් එකක් තියෙන ඉන්වස්මන්ට් එකට ගියත් අපිට හම් වෙන ඉල්ඩ් එක එකයි. ඔන්න හේ හේතු දෙකේ ඉඳ අපි කියනවා මේ these two points are indifferent from each other කියලා. ඒ කියන්නේ මේක සහ මේකේ වෙනසක් නෑ ඉන්වෙස්ට් කරන එක මේකයි මේක එකයි. හරිද? ඒතකොට මෙන්න මේ 103 කියන එක 103 කියන එකට අපි කියනවා 103,000 actually 103,000 එකට අපි කියනවා මොකක්ද certainty equivalent කියලා. certainty equivalent කියන්නේ ඕන risk එකක් තියෙන investment එකට risk free, ඒ කියන්නේ ඒකට සමාන utility එකක් දෙන risk free investment එකට තමයි කියන්නේ අපි certainty equivalent එක කියලා. ඔය certainty ඔය ඔය risk free investment එකේ සිට risk එක තියෙන investment එකට end. දැන් මේක risk එකක් නෑ මේක risk එකක් තියෙනවා. ඕකේ දැන් මේකට end අපිට මොකද incentive එක දෙන්න බෑ. අපි නිකන් නැතුව නිකන් දෙකේම එක ගන්න දෙනවා නම් එකම utility එක නම් දෙන්නේ. risk එක නැති කින්ද risk එක කවදාවත් එන්නේ නෑනේ. risk එක නැති කින් ඉන්නවනේ. හැබැයි risk එක නැති කින්ද risk එකට end අපිට දෙන incentive එක තමයි මෙන්න මේ 2000. මෙතන දිනන 103,000 103,000 minus 105,000 minus 103,000. හරිද? උදන් දෙනවා 2000. ඔන්න ඔය 2000 තමයි අපි කියන්නේ risk premium එක කියලා. අපි මේ කතාව එතනින් නවත්තනවා. අපිට ඊළඟට තියෙනවා indifference curve කියලා. දැන් අපි ගියපාර කරපු දෙයක්. මේ indifference curve කියලා කියන්නේ indifference curve කියලා කියන්නේ අපි ආයෙ කරනවා ඊළඟ කැලේ indifference curve කියලා කියන්නේ දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා එක මං ඉස්සෙල්ලා අර අඳපුකෙන් කිව්වා ඕන risk ඕන investment එකට ඒ utility generate කරන වෙන investment එකක් තියෙන්න පුළුවන්. හරිද? ඒ utility එකම generate කරන වෙන investment එකක් තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි? ඒක risk level අනුව එක එක දැන් හිතන්න මාර risk investment එකකට equal මේවා generate කරන utility generate කරන risk එකකුත් තියෙන්න පුළුවන් risk අඩු එකකුත් තියෙන්න පුළුවන්. අර ওই වගේ මේ වගේ අපි කතා කර අර මම කතා කරපු දෙක වගේ ගොඩාක් තියෙන්න පුළුවන් එකම යුනිට් එක ජෙනරේට් කරන රිස්ක් එකම යුනිට් එක ජෙනරේට් කරන ඉන්වෙස්ට්මන්ට්. හරිද? ඔන්න ඔය ඉන්වෙස්ට්මන්ට්ස් අපි පෙන්නනවා කර්ව් එකක ඉන්ඩිෆරන්ස් කර්ව් කියලා. හරිද? ඉන්ඩිෆරන්ස් කර්ව්. ඉන්ඩිෆරන්ස් කර්ව්. හරිද? ඕකේ අපි බේසිකලි කරන්නේ අපි ඕකේ බේසිකලි මෙහෙම කර්ව් එක ගන්න. හරිද? මේ එතකොට මෙතන මොකන්ද මේ දෙන්නේ රිටර්න් රිටර්න් මෙතන තියෙන රිටර්න් එක රිටර්න් ඔෆ් පෝර්ට්ෆෝලියෝ කියලා නම් හරි රිටර්න් ඔෆ් පෝර්ට්ෆෝලියෝ සිම්පල් ආරදම් සිම්පල් ආර රිටර්න් ඔෆ් පෝර්ට්ෆෝලියෝ මෙතන තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ඔෆ් පෝර්ට්ෆෝලියෝ හරි ඔහොම දානවා. එතකොට මම ඔයගලෙන් ප්‍රශ්නයක් අහුවොත් ඇයි මේක මෙතනින් පටන් ගන්න ඇයි මේක මෙතනින් පටන් ගන්න නැත්තේ මොකන්ද ඔයගොල්ලෝ හිතන්නේ උත්තරේ එහෙම වෙන්නේ එහෙම වෙන්නේ මෙන්න මේකින්ද ඒ රිස්ක් එක මේ මෙතන මොකන්ද කියන්නේ 0 රිස්ක් එක 0 මොකන්ද රිස්ක් එක 0 ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් ගවර්න්මන්ට් සිකියුරිටීස් අන්න ඒකයි මෙතනින් පටන් ගන්න බිකෝස් දෙයර් ආ ඉන්වෙස්ට්මන්ට්ස් which do not have a risk රිස්ක් එකක් නැති ඉන්වෙස්ට්මන්ට්ස් තියෙන්න පුළුවන් අන්න ඒකයි රිස්ක් එකක් නැති රිටර්න් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් තියෙන්න පුළුවන් ඒ වගේම මෙතනින් පටන් ගන්න හැබැයි ඒගොල්ලන්ට පේන එක තමයි අඩුම දැනෙන් තියෙන්නේ එතනින් එහාට තියෙන හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම රිස්ක් එක එන්න එන්න වැඩි වෙන්න රිටර්න් එක වැඩි වෙනවා. හරි? දැන් මෙන්න මෙතනින් ඊට පස්සේ අපි ඇඳලා බලුවොත් දැන් මෙන්න මෙන්න මේ හරිය තියෙන්න පුළුවන් රිටර්න් එක 7% රිස්ක් එක අපි දාමු 5%. හරි? එතනින් එහාට ගියාම රිටර්න් එක 10% රිස්ක් එක 7%. දැන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දැන් අපි දැන් 5% කියන 5% risk free investment එක තියෙන utility එකට සමානයි 7% 7% return එකක් තියෙන 5% risk එකක් තියෙන port මේ investment එක. ඒකටම සමානයි 10% return එකක් තියෙන 7% risk එකක් තියෙන investment එක. අන්න ওই ටික තමයි basically indifference curve කියන්නේ. දැන් ඔය වගේ ඔය මේ 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 මොකන්ද මේ? මේ investments අපිට option ගොඩක් දීලා තියෙනවා. අපිට
නෑ මෙතන අපි මං කිව්වාගේ මාකවිච් මෙතන try කරන්න මාකවිච් අපිට කියන්නේ main investment use කරන්න main investment එහෙම එහෙම දන්නේ මෙතන වෙන්නේ මෙතන යා කියනවා මේ 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 investments ඕගලන්ට generate කරන utility එක එකයි එහෙම වුණාම දැන් අපිට මේ curve එක use කර මේ curve එක හොයාගන්න පුළුවන් ඒකම හොයාගත්තට පස්සේ අපිට තියෙනවානේ investment objectives කියලා දෙයක් ඕන invest එක නේද තියෙනවා investment objectives කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ retirement fund එකක් කියලා. retirement fund. හරි insurance fund එක. no in not a insurance fund කියන්නේ retirement fund එක කියලා දැන් retirement fund එකට මොකන්ද ඕන වෙන්නේ? retirement fund එකට ඕන වෙනවා මාසපතා දෙන්න සල්ලි. මාසපතා දෙන්න සල්ලි ඕන වෙනවා. මේ retirees ලට. ඒගොල්ලන්ගේ retirement මේ pension එක ගෙවන්න බෑ. pension fund වල මේ එතකොට ඒගොල්ලන්ගේ objective එක මොකන්ද? ඒගොල්ලන්ට ලොකු capital gains ඕනේ නැත්නම් ඒගොල්ලන්ට ඕනේ constant dividend cash flow එක constant dividend තියෙන cash flow එකක් දුන්නේ ලොකු capital gain එකක් දුන්නේ අන්න ඒ වගේ වෙලාවක ඕනේ constant return එකක් තියෙන cash flows ඒ කියන්නේ හැම අවුරුද්දෙම හැම අවුරුද්දෙම හැම අවුරුද්දෙම constant return constant cash flow සම්බන්ධ දෙයක් තමයි ඕනේ අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ investment objective එක අර ඊ වගේ අපි හැමෝටම investment objectives තියෙනවා එතකොට අපි මොකද ගන්නෙ අපි මේ curve එක හොයාගත්තා එතකොට මේක මේකට මේකට මේක සමානයි කියලා හොයාගත්තා ඊපස් මේ ටික අතරින් මේටි කතරින් එකම යුටිලිටි එක හම්බෙන ඉන්නා මොකක් තෝරගත්තත් කමක් නැහැ මේටිකෙන් අපිට තෝර ගන්න පුළුවන් අපේ ඔබ්ජෙක්ටිව්ස් වල මැච් වෙන අපිට කැමති සිකියුරිටියක් මේටිකෙන් හොයා ගන්න පුළුවන් ඕක තමයි බේසිකලි මේ ඉන්ඩිපෙන්ඩන්ස් කර්ව් අපි මේ කතා මේ ලොකු කතාවෙන් වෙන්නේ අන්තිමට ඕක තමයි හරිද මම ඕගාම ඉතුරු ටිකත් එහෙමම කරන්නම් එතකොට තව දෙයක් තමයි දැන් මේ එක ඉන්වෙස්ට්මන්ට් මේ මේ මේටික ඉන්ඩිපෙන්ඩන්ස් කර්ව් එක ඒ කියන්නේ මේ ඔක්කොම ජෙනරේට් කරන ඉන්ඩිපෙන්ඩන්ස් කර්ව් එක එකයි जनरेट करने यूटिलिटी के काय बस मिहे में तब इंडिफरेंस का दिन पुरो अरे ठीक है ने मैं दम इतना क्या इंडिफरेंस का होगा 7% रिटर्न ने घटा रिस्क का दिन ने 2% इतना कौन पेन है तुम्हें 7% रिटर्न ने घटा मैं मेरे का इंडिफरेंस वन के लगाऊंगा I1, I2, and I3 I1 ने के 7% रिटर्न ने करती बस 5% I2 के 7% रिटर्न 7% रिटर्न ने करती 2% उन्हें तेज नहीं थी इतना मैं लोगों यूटिलिटी करती ना ने मेरे कम रिटर्न ने का रिस्क अड़ी यूटिलिटी बैठ अन्य वो ये वाके दें एक ही इंद्र तो मैं आप ही क्या ने इंडिफरेंस का उधर ये अंडे अंडे एक ही तीन यूटिलिटी के मेनस එම්මම මං කිව්වොත් මේ දෙකක් කවදාවත් ඉන්ටර්සෙක්ට් වෙන්න බෑ මේ දෙකක් කවදාවත් දැන් මෙතන යුටිලිටි කර්ව් එකත් එක්ක මෙහෙම දෙන යුටිලිටි කර්ව් එකක් එන්න බෑ ඇයි එහෙම එන්න බෑ දැන් ඔයගොල්ලෝ බලුවොත් මෙන්න මේ හරිය කියලා හිතන්නකෝ අපි ගමු මෙන්න මේ හරිය හරිද දැන් මේ මෙහෙම ඉන්ටර්සෙක්ට් වෙනවා කියන්නේ මොකන්ද මෙන්න මේ පොයින්ට් එකේ යුටිලිටි එක මේ පොයින්ට් එක යුටිලිටි එක දෙකේම එකයිනේ. හරිද? ඒ කියන්නේ මේ ඕන තැනක තියෙන යුටිලිටි එක සමාන වෙන්න ඕනේ. තේරුණා? දැන් මෙහෙම ඕන තැනකින් ඉන්ටර්සෙක්ට් වෙනවා කියන්නේ මැද ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක යුටිලිටි එක දෙකේම එකයි. ඒ කියන්නේ දෙකේම රිටර්න් එක රිස්ක් එකයි යුටිලිටි එක එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඕන තැනක තියෙන එකක් අනිත් එකට සමාන වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑනේ. දැන් හිතන්නකෝ අපි මෙතනින් ගත්ත කියලා. හරිද? මෙතන දැන් මේක I1 I2 හරිද? I1 එකේ මෙහෙම ගත්තොත් I1 එකේ තියෙන රිටර්න් එක 10% and 2% විතර. ඉස්කේ. හරිද? ඒකෙම අනිත් I2 කර්ව් එක ගත්තොත් 10% එකට තියෙනවා රිටර්න් එක මේ රිස්ක් එක 10% විතර. එකම වෙන්න බෑනේ. රිස්ක් අවර්ස් ඉන්වෙස්ට් කෙනෙක් කවදාවත් 2% එකයි 10% එක වෙන්න බෑනේ. එකම රිටර්න් එක හම්බ වෙනවා නම් අපි obviously we are going for 2 නේ. අන්න ඔය හින්දා තමයි අපි කියන්නේ කවදාවත් ඉන්ඩිෆරන්ස් කර්ව් දෙක ඉන්ටර්සෙක්ට් වෙන්න බෑ. ඡේදනය වෙන්න බෑ කියන්නේ. මම තව මේ අන්තිම පොඩි 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 කැලරියක් තියෙනවා ටිකට අගල ටච් කරන් යන්න. එතකොට මේ ලෙසන් එක ඉවරයි. දැන් අපි කතා කරන්නේ ડિස්කවර්ස් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ. ડિස්කවර්ස් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ අපි කතා කරා යුටිලිටි කර්ව් එකෙන් මෙන්න මේ වගේ. හරිද? අපි කතා කරා හේතුව මෙහෙම බෙන්ඩ් වෙන්නේ ડિස්කවර්ස් නැස් එකේ ඉඳගෙන. හරිද? ඊළඟට අපි කතා කරොත් එන තව ඔගොල්ලෝ දන්නවා නම් රිස්ක් තව જાති දෙක ඉන්වෙස්ටර්ස්ලා ඉන්න එකක් තමයි රිස්ක් නියුට්‍රල් ඉන්වෙස්ටර්ස් කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ. ඒගොල්ලන්ට වැඩක් නැහැ. රිස්ක් එක මොකන්ද කියලා
රිටර්න් එක වැඩිම තැනට ඒගොල්ල යනවා බටේවද රිස්ක් ඒගොල්ලන්ගේ රිටර්න් ඒගොල්ල බාන රිටර්න් එක මැක්සිමයිස් කරනවා රිස්ක් එකේ ගොල්ලන්ට වැඩක්ම නැති සීන්යක් තියෙනවා හරිද අන්න ඒ මම ඒක ගන්න RN කියලා රිස්ක් න්ියුට්‍රල් හරිද රිස්ක් න්ියුට්‍රල් ඉන්වෙස්ටර්ස් ලට එම නිසා තියෙන්නේ ලීනියර් කර්ව් එක ඇයි මොකද මේකට රිස්ක් එක වැඩක් නැහැ නේ අපි දැන් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මතකයි අපි මෙතනින් ඉලක්ක ඇඳලා මෙහෙම කළා මෙතන යුටිලිටි එක අඩුයි මෙතන යුටිලිටි එක වැඩි අර එහෙම කතාවක් කරානේ හරිද දැන් එහෙම කතාවක් කරන්න බෑනේ ඩිස්ක් නියුට්‍රල් දෙක ඒගොල්ලන්ට දෙකේම යුටිලිටි එක වෙන්න ඕනේ ඩිස්ක් තිබ්බත් එකයි නැදත් එකයි යුටිලිටි එකයි නා අපි මේ මැදින් ඉලක්ක ඇඳක් ඒ ඉර යන්නේ මේ කුඩින්ම තමයි එතකොට මෙන්න මෙතනින් ගත්තත් එකයි ඒ ඉර ඇඳලා එතනින් ගත්තත් එකයි බේසිකලි මම කියන්නේ ඒගොල්ලන්ට රිස්ක් එක වැඩක් නැහැ එම නිසා ඒගොල්ලන් හැම වෙලාවම බලන්නේ රිටර්න් එක මැක්සිමයිස් කරන්න. ඒගොල්ලන්ට රිස්ක් එකක් ආව කියලා අර මිනිහේම යටින් කැල්ලක් ඇවිල්ලා යට යුටිලිටි එකක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් රිස්ක් එකක් ආවත් රිස්ක් නැතත් රිස්ක් එකක් ආව නැතත් හැම වෙලාවම යන්නේ මේ කර්ව් එක උඩින්. එම කර්ව් එක උඩින් යන හින්දා ඒක ලිනියර් කර්ව් එකක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟ එක මම පෙන්වුවොත් අපිට ඒක ඊළඟ එක රිස්ක් සීකර්ස් කියලා කියන්න පුළුවන් රිස්ක් ලවර්ස් කියලා කියන්න පුළුවන් ගැම්බ්ලර්ස් කියලා කියන්න පුළුවන් හරිද අපි මේ ස්ලයිඩ් වල අපි රිස්ක් ලවින් කියලා යූස් කරන්නේ මම RL කියලා දාන්නම් රිස්ක් ලවර්ස් ලා මොනවද කරන්නේ ඒගොල්ලන්ට ඇත්තටම මේ මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ යුටිලිටි එක බහිනවා රිස්ක් එකක් ගත්තේ නැත්තම් ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ සින්න දැන් මේක මම කියවනේ කන්කේව් එකක් කියලා ඒතර මෙන්න මේක කන්වෙක්ස් එකක් मतक ना ඒගොල්ලන්ට හම්බ වෙන යුටිලිටි එක වැඩි මැදින් ඉරක් ගහලා ගන්නට වැඩි කියලා මේක ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ රිස්ක් එකක් නැති ඒ වගේ යුටිලිටි එක හම්බ වෙන මෙන්න මේ ගන්න. යුටිලිටි එක සර්ටන් එක මේ ගන්න. ඒ කියන්නේ මේක රිස්ක් එකක් තියෙනයක් ගත්තාම හරිද? රිස්ක් එකක් දැන් මෙතන රිටර්න් එක නේ අපි බලන්නේ. රිටර්න් එක මේක රිටර්න් එක. ඒ රිටර්න් එකටම අදාළ රිස්ක් එකක් තියෙනයක් ගත්තාම මේක නම් වෙනවා වැඩි යුටිලිටි එකක්. අන්න ඔය හේතුවෙන් තමයි අපි කියන්නේ. ඔය හේතුවින්ද අපි තමයි අපි කියන්නේ ඒක මේ කන්වෙක්ස් ටු ද ඔරිජින් කන්වෙක්ස් කන්වෙක්ස් කර්ව් එකක් කියලා හරිද ඒක මම තව ටිකක් තියෙනවා තව ටිකක් තියෙනවා ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේ ඉන්ඩිෆරන්ස් කර්ව් උත් අපිට ಜಾති ගොඩක් ගන්න පුළුවන් ඉන්ඩිෆරන්ස් කර්ව් IC ඉන්ඩිෆරන්ස් කර්ව් වල අපි බේසික්ලි වෙන්නේ මොකන්ද රිටර්න් එක රිස්ක් එකනේ සෙන්ටිවිෂන් එකනේ හරිද මේක අපි ගත්තොත් එහෙම අපි මුලින්ම අපි බේසිකලි අඳපු එක මේ මෙකන්නේ කි මෙතනින් පටන් ගන්න මේ මෙකක් හරිද ඒ කියන්නේ ඕන රිටර්න් එකකට මේකට තියෙන රිස්ක් එකනේ ඕකම ಜಾති තුනක් තියෙන්න පුළුවන් රිස්ක් ඇවර්ස් ලට ඒ කියන්නේ අපි එකට කියනවා හයි රිස්ක් ඇවර්ස් කට්ටියට කොහොමද එන්නේ හයි රිස්ක් ඇවර්ස් කට්ටිය මෙහෙම යන අපිට මේක කියනවා මොඩරේට් රිස්ක් ඇවර්ස් කියලා ලෝ රිස්ක් අවර්ස් කට්ටිය සාමාන්‍යයෙන් මෙහෙම යනවා. හරි. ඒ කියන්නේ මොකන්ද? දැන් හයි රිස්ක් අවර්ස් එක්කෙනෙක් කියලා හිතන්න අපි මෙතනින් ගමු. හරි. මෙතනින් ගමු කතාව. මේ 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 ගැන මේක ගැන කතා කරන්නේ. මම ඒක වෙන જાතියකින් පාඩකින් නැද්ද පෙන්නන්න. මේ දෙක අමතක කරන්න ඕනද දැන්ට? හරි. මේ දෙක අමතක පාඩකින් අඳින්න. මේ රතු අඳින්නේ හයි. කළු එකෙන් තියෙන්නේ මොඩරේට්. අලු තියන්නේ මොඩරේට් නිල් කියන්නේ ලෝ හරි බිල් එකෙන් පටන් ගත්තොත් එහෙම දැන් ඔයාලා බලන්න මෙන්න 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 මේ හරිය ඉඳන් මෙන්න මෙතන ඉඳන් හරි මෙතන ඉඳන් ඔගොල්ලෝ ඔන්නෝ රිස්ක් එක මෙන්න මේ මෙතන ඉඳන් හරිද
මෙතන ඉඳන් ඊළඟ පොයින්ට් එකට මොකක් හරි ඊළඟ පොයින්ට් එකට risk එක මේක low risk averse කියන්නේ අපි අර ඇත්තට risk එක දැක්කම බය දුවන්න එක අඩුයි දැන් risk averse එක වැඩි කියන්නේ අපි මාර බයයි risk එක හරිද දැන් risk averse වැඩිම කට්ටියගේ ඒගොල්ලන් මේ ඒගොල්ලෝ පොඩි පොඩි හරි increase එකක් ගන්න පොඩි හරි ඔය පොඩි increase එකක් ගන්න හරි පොඩි risk එකක පොඩි increase මේ පොඩි risk එකක පොඩි increase හරිද මෙතන මෙතන ඔයක ගන්න මාර ලොකු return එකක් இல்ல හරි ඕක ගන්න මාර ලොකු return එකක් இல்ல හරි ඒකට අපි compare කරොත් එහෙම low risk covers මේ low එක නම එහෙමනේ low එක නාගේ බැලුවොත් එහෙම මෙන්න මේ හරි කියලා ගන්නු එන්න මෙතන ඉඳන් මෙන්න මේ ගන්නට risk එක පොඩ්ඩ වැඩි ගන්න ඕනේ කියලා දන්නවා මෙන්න මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ risk එක වැඩි ගන්න ඔන්න ඔච්චර වැඩි කරත් ඒගොල්ලෝ ඉල්ලන ගාන අඩුයි ඒගොල්ලන්ට ඉල්ලන ඒගොල්ලන්ට ඕන වැඩිපුර ඕන ගාන අඩුයි ඒ කියන්නේ basically high risk covers කට්ටියට risk එක පොඩ්ඩක් හරි increase ගන්න ඒගොල්ලන්ට මාර ලොකු return එක increase එකක් ඕනේ මාර ලොකු increase එකක් ඕනේ return හැබැයි low කට්ටියට risk එක උඩක් වැඩි කරත් අවුලක් නැහැ පොඩි risk return එකක් වැඩි වුණා නම් ඇති හරිද මේ moderate කියන්නේ මේ දෙකේ මැද එතකොට ඔය ටික තමයි බේසිකලි අපිට කතා වෙන්න තියෙන්නේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපිට එවන්න අපි ඔනලාගේ උත්තර එවන්නම් ඒවට මම හිතනවා ලෙසන් එකේ තියෙන්න කරන්න තිබ්බ ඔක්කොම වගේ කව වුණා කියලා ඔව් ඔය ටික මම හිතන්නේ ඔක්කොම කව වුණා එහෙනම් thank you